අයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි සුබ සන්ධ්‍යාවක්. රටේ ජාතික පුවත්පත්වල කාටුන් ගැන, කාටුන් වල දේශපාලනය අද දවසෙත් අපි කතා කරන්න සූදානම්. මතු පිටින් පෙනෙන දේශපාලනයට වඩා යමක් කාටුන් වලින් කියනවා. ඒ කතාව අදත් අපි කතා කරන්නට අපිත් එක්ක ඉන්නවා පලි. අයිබෝන් පලි. අයිබෝන් අයිබෝන් පලි. අපි මුලින්ම යන්නේ දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේටයි. දියවන්නා මන්ත්‍රී නියෝජනය කරන ජනතා නියෝජිතවරයෙක් සහ අංජන අතරයි සිදුවෙන්නේ. දියවන්නා මන්දිරයේ ජනතා නියෝජිතයනන් කඳ බඩ හොඳට තියෙනවා ඔහුට. හැබැයි අංජන නම් කෙසඟ සිරුරක් එක්ක ඉන්නේ. පොන්සේකා සජපෙන් යන්න කලින් ඉවත් කරන්නලු යන්නේ හිග්ගාලා කියනවා. එතකොට කිව් හැකිනේ ගියේ නෑ ඉවත් කළා කියලා. දැන් සරත් පොන්සේකා පලීය දවසේදී ඔහුගේ යුද ජයග්‍රහණය පිළිබඳව ඔහුගේ යම් යම් කතා ඇතුළත් පොතක් කෙලි දැක්වුවා, ග්‍රන්ථයක් කෙලි දැක්වුවා. මේකේ ආරාජිතය වුණෙත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂේ නායකයා. දැන් පොණීව එලවන්න යනවලු සජබෙන් යන්න කලින්. මොකද කතාන්දරයක් තියෙනවා. දැන් එයා ඉන්නේ කොහේද? එයා සජබේ සභාපති. තවම සභාපති. ඉතින් එයා මොකද්ද කරන්නේ? නායකයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. ඇයි ප්‍රශ්න ඇති කරගන්නේ? එයාට අවශ්‍යයි අපේක්ෂකත්වය, ජනාධිපති අපේක්ෂකත්වය. එයා එදා ඉඳලම තමන්ට උදව් කරන මිනිස් එක හැප්පුණා. හැප්පිලා දැනුත් මේ සභාපතිකම දීලත් එයා මොකද්ද කරන්නේ? තමන්ගේ නායකයත් එක්ක හැප්පේ. ඒ කියන්නේ සභාපතිකමත් පොණීට ලොකු මදි, ඊටත් වඩා ලොකු එකක්. ඒ කියන්නේ පක්ෂ නායකත්වයේ ජනාධිපති අපේක්ෂකත්වය තමයි එයාට ඕන. ඒක නිසා එයා මොකද කරන්නේ? හැප්පෙනවා. දැන් ඕක දැන් දුරදී ගිහිල්ලා තියෙන්නේ. එයා මොකද්ද කරන්නේ? දැන් එයාට අවශ්‍ය වෙන්නේ, අවශ්‍ය හිතේ අවස්ථාව තියෙන්නේ ඕකෙන් යන්න. එයා මොකද කරන්නේ? පහුගිය කාලෙත් පාර්ලිමේන්තුවේදී කෙලින්ම සජිත විවේචනය කළා. ඉතාම නරක අන්දමින් විවේචනය කළා. තමන් ඉන්න පක්ෂෙනේ මොකද දිගට හරහට ගැහුවා නේද? මේ කුඩු කාරයුන්ගෙන් අරගෙන මේ ඔය ළමයිට අර සුහුරු පන්ති කාමර එහෙම දෙන්නේ නේද? අනික් ක්‍රම කරන්නේ නැහැ දේවල් ඔය සජිත් කියන්නේ කියලා තනි ක්‍රම එයයි විනාශයට කළා. එතකොට එයයි මොකද කරන්න හදන්නේ? එයයිට ඕන දැන් ඒකේ අපේක්ෂකත්වය ලැබෙන්නේ නැත. එයයිට ඕන කොහොම හරි කළා ජනාධිපති වරණයට එන්න. හරි, දැන් රනිල් ඉන්න පැත්තට පණින්නයි බලන්නේ. ඒක රනිල් අපේක්ෂකත්වයේ දෙයිද? අපේක්ෂකත්වයේ නෙමෙයි, එයාගේ වෙන මොනවා හරි ප්ලෑන් එකක්. ඒ කියන්නේ අර තරු පහ වෙනුවට තරු හයක් වගේ ගහගන්න. කොහෙද ලොකු තිබුණනේ? එයාගේ පොතක් එලි දැක්වුවනේ. ඒකටත් එක්කාවේ කවුද ප්‍රධාන අමුත්ත? කවුද? ජනාධිපති රනිල්. නැ නැ, තමන්ගේ නායකයෙක් පැකෙන්න. එයා එක්කාවේ නෑ, අරයා එක්කවිල. ඒක පොණීගේ දේශපාලනයකට. දැන් අපි දැක්කනේ එකපාරටක් පොණීට ෆීල්ඩ් මාර්ෂල්කම දුන්න මෛත්‍රීට බැන්නා. ඊට කලින් රනිල්ටත් බැන්නා තමයි සජිත් ළඟට ගියේ. රාජපක්ෂවරුන් එක්කත් තරහ වෙලාවේ. යන්න තැන අර්බුද හදා ගන්නවා. යන්න තැන ප්‍රශ්න. ඒකට හේතුව මේකනේ. එයා ඇත්තෙම හොඳ යුද නායකයෙක්. එයා රට බේරගන්න විශාල කැපකිරීමක් කළ යුද හමුදා මෙහෙව්වා. එයා කොහොම හරි දිනුවා. දිනුවට පස්සේ මිනිහාගේ ඉතින් මානක්කාරක මම ඔළුව ගතියක් අර මේ ආව තමයි හමුදා ගතියත් එක්කනේ ඔය ආවේ දේශපාලනට. ඒ ගතිය දිගටම තියෙන මම තමයි රට බේරගත්තේ. එහෙනම් මට ඕන ජනාධිපතිකම. ඒ වගේ මතයක ඒ වගේ අධිමාක්ෂේරයක් තුළ එයයි ජීවත් වෙන. ඒ යන තැන එයා නායකත්වයේ ගන්න හදන. නමුත් ඒක ලැබෙන්නේ නැහැ. පලි හොඳයි, අපි යනවා ඒත් එක්කම තවත් කාටුනේකට. උදේගි කාටුනේටයි අපි යන්නේ. එක පැත්තකින් ණය වාරිකය නැමති ගල්ගෙඩිය පෙරලෙනවා. හැබැයි පඩිපෙළ දිගේ ණය වාරිකය නැමති ගල්ගෙඩිය පෙරෙල්ලා එද්දී වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙකට තුනට නැමිලා ගහනවා. ඇබයක් ආධාරකයක් දෙනවා ගල්ගෙඩිය එතනම හිටිනවා. හැබැයි අර ආධාරකය ඉවත් කරපු ගමම් කාගේ ඔළුව උඩට පෙරලේද ණය වාරික නැමති ගල්ගෙඩිය? පලි මොකද කියන්නේ? හරියට හරි. දැන් මේ දිගටෝම යයි මොකද්ද සාකච්ඡා කර IMF එකත් එක්ක සාකච්ඡා වෙන ආවා. එයයි මොකද කරන්නේ? ඔය රටේ තියෙන ප්‍රශ්න වගේ ඇතුළේ ඒක බේරෙන IMF මුදල් පළවෙනි වාරකද දෙවෙනි වාරකද දැන් තුන්වෙනි වාරකයක් ගත්තා. දැන් ඊට පස්සේ ඊයේ පෙරේද මොකද්ද වුනේ? පැරිස් ක්ලබ් එකට ගියා. පැරිස් ක්ලබ් එකට ගිහිල්ලා මොකද්ද කරේ? ඔන්න හැමතැනම පෝස්ටර් ගැහුවා. මොකද ගැහුවේ පෝස්ටරේ? සුභ ආරංචියක් කියලා ගැහුවා. මොකද්ද මේ සුභ ආරංචි? ගිහිල්ලා කොරේ මොකද්ද? ගිහිල්ලා වුණේ මොකක්වත් නෙමෙයි, ප්‍රතිව්‍යුහගත කරන එක. ඕක තේරුම දන්නේ අපේ අපිට දන්නේ නැහැ, මේ මිනිස්සු දන්නේ නැහැ මොකක්වත්. ණය ප්‍රතිව්‍යුහගත කරා. අන්තිමට කළා තියෙන්නේ මේ ණය ගෙවීම පොඩ්ඩක් ලොකු ගණන්. ණය ගෙවීම පොඩ්ඩක් ඉස්සරහට දැම්ම 2020
විසියට වගේ දක්වා. ඊට පස්සේ මොකක්ද වුණේ? දැන් වෙන්නේ පොලියත් ගෙවන්න ඕන, දඩමුදලුත් ගෙවන්න ඕන, සේරම. නමුත් මුල් රටේම ඇව්වා. හැබැයි 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 මෙහෙමයි ඔය ජන මුල් රටේ මේ මොකක්ද යන්නේ? තුබා ආරංචියක් කියලා. තුබේ අහන්නක පළේ දැන් රනිල් වික්‍රමසිංහ මහතා අර ණය වාරිකේ නැමැති ගල් ගිරියට ඇබයක් ගහලා තියෙන්නේ, ආධාරකයක් දීලා තියෙන්නේ. දැන් ඕක ගහලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට හදිස්සියේ ඡන්දෙන් දිනන්න බැරි වුණොත් එහෙම, එන පුජ්‍යල ඇබේ ගැලවුණොත් එහෙම ගලවලා රනිල් වික්‍රමසිංහ ගහත්තයා ගියොත් ඔළු උඩට වැටෙන්නේ අර ගෝඨා අබේගේ වැටුණා වගේ තමයි. අනිවාර්යයෙන්ම එන එන ජනාධිපතිවරට ඔයකට මුහුණ දෙන්න වෙනවා. ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙද්දි ජනතාව අසීමිත බලාපොරොත්තු තියාගන්න ගෙනාවේ ඒවා ඉක්මනින්ම කඩ වුණා. පලි පොඩ්ඩක් ඉන්න මම මේ කතාව ගින කම්පලි ඒවා පරින්න එපා පලි. ඊත් එක්කම දැන් අර තඹුත්තේගම රතුතරුව ඉන්නේ. රතුතරුව හරි ජනාධිපති වුණොත් එහෙම ජනතාව ගොඩක් බලාපොරොත්තු තියාගන්න රතුතරුව ගැන. රතුතරුව උඩ මේ ණය වාරිකේ කියන ගල් ගෙඩිය රතු තරුවගේ ඔලුව ගෙඩිය උඩට කඩා වැටුනොත් මොකද වෙන්නේ පලි? මෙහෙමයි, එයාලට ඒවට මුහුණ දෙන්න පුළුවන්. රතු තරුවට ඒක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නෙවෙයි, ඒගොල්ලෝ විශාල සැලසුමක් තියෙන රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ. ඊට පස්සේ මේ හොරු අල්ලනවා. එයි මත ඔය මම කියන ආර්ථිකය ගොඩ ගන්න, නිෂ්පාදන ආර්ථිකය ගොඩ ගන්න, ඩොලර් ගේන්න වැඩවලියක් තියෙනවා තඹුත් ඒකම රතු තරුවට. පලි එහෙමයි කියන්නේ. ඒටත් වඩා එයාට පුළුවන්, එයා දන්න මේ මොකද මෙච්චර මේ අමාරු, මේක වැටුනේ මොකෝ, මෙච්චර නයකන්දරක් අරගෙන රට සම්වැදනය කරන්න බැරි වුණේ මොකෝ, මේ සල්ලි කොහාට ගියේ? අන්නේ මුදල් ක්ෂණිකව ඒ ගණිපු මිනිස්සුම හොරකම් කරලා විශාල දඩුවම් කළා. ඊට පස්සේ අපරාධේ නිරපාදේ මුදල් නාහති වෙන, දැන් හිටපු ජනාධිපති ඒගොල්ල බිරෙන්ද සම්පූර්ණ මේගොල්ලන්ට රජෙන් වෙන්කන මුදල් සේරම අයින් කරනවා. අයින් කළ විශාල මුදලක් එකතු කරනවා. හිටපු ජනාධිපතිවරුන්ට දෙන මුදල් ටික කප්පාදු කරනවා, කප්පාදු කරනවා, මංජර සේරම නතර කරනවා. ඒකල මේ ආර්ථිකයේ ගොඩ නැගෙන්නේ පටන් ගන්න. හරි පලි පලි, හරි හරි පැහැදිලි. දැන් අපි මේ කතාව නවත්තමුකෝ. අපි යනවා දිවයින පුවත්පතේ උකයි තත්ත්වේ කවිපන්තියට. පලි යන්නේ තරුණයෙකු පැහැරගෙන ගිය කතන්තරේ චණ්ඩි හිරුනිකා අවුරුදු 3කට හිරේ. වෙනදා මෙන් නොවේයි ඇගේ ඇස් දුකෙන් පිරේ, පොළවේ පස් කකා වැළපෙයි ඩිපෙන්ඩරේ. හරි චතුරංගෝක මට තේරුණා. ඕක වුණේ මෙහෙමයි, ඒ කාලේ හිරුනිකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. එයාට ටිකක් විශාල බලයක් තිබුණා. එයා එදා මොකද කරේ? එයා මොකද ප්‍රශ්නයක් කළේ? තරුණ වගේයක් වදල ඔය කේසයක් වුණා, කඩේ දෙමට ඔය සිද්ධියක් වුණා, මොකක් හරි සිද්ධියක් වුණා. බලන්නකෝ එදා මොකද්ද වුණේ? තමන්ගේ අතට බලය ගත්තා, රටේ නීතිය අතට ගත්තානේ. ඒකෙන් මොකද්ද වුණේ? අන්තිමට විශාල නඩුවක් පටලැවිලා අද ඊයේ වෙනකොට මොකද්ද වුණේ? ඒකේ තීන්දුව දුන්නා. ඒක තවත් හිටියා 8 දෙනෙක් විතර. ඒගොල්ලෝ සමාව ගත්ත, බාර ගත්ත. අපි වැරදිකාරයෝ, අපට සමාව දෙන්නේ කියලා ඒගොල්ලෝ නිදහස් කළා. මෙයා එහෙම සමාව ගත්තේ නැහැ, මම නිවැරදි කරමු. බලන්නකො තමන්ගේ, තමන් මෙච්චර උගත් බුද්ධිමත් රටවල්ව ගිහින් ඉගෙනගෙන නීතිය දාන්න කෙනෙක් විදියට තමන් දැනගන්න එපා. තමන්ගේ අතින් යම් අපි කාගෙනුත් වැරදි සිද්ධ වෙනවා. කොහොම හරි සනික කෝපෙන් සාහයි. දැන් මෙහෙමයි, දැන් ඒක හරිය දැන් හිරුනිකා බන්ධනාගාරයේ ඇතුලේ ඇත්තේ. දැන් හිරුනිකාට බරපතල වැඩ සහිතව වැඩ කරන්නට වෙයි රක්ෂිත බන්ධනාගාර. අර බන්ධනාගාරයේ රක්ෂිත නෙමෙයි, සමාවෙන්න ඕන බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. එතකොට ඇයට අර ඇඳුම එහෙම ඇඳගෙන ඉන්නවා කියලා, ඇඳෙව්වා කියලා කියනවා. පලි ඔයා මොකද හිරුනිකා ගැන හිතන්නේ? මෙහෙමයි, දැන් හිරුනිකා ගැන ඉතින් යම් කිසි දුකක් තියෙන නමුත් ඕ වගේ නඩු තීන්දුවක් දෙන එක නම් ඓතිහාසිකත වෙනවා. මේ අනිත් දේශපාලඥයන්ට පමා ඕව හොඳ පාඩම්. ඇතබුන් තැති ගන්නවා විශාල. ඒ කියන්නේ ඕක ඕ වගේ දේවල් තමයි කරන්න ඕන රජයකින්. රටේ නිදහස් නීතිය, නීති පද්ධති ඔන්න විදිහට නඩු තීන්දුව දෙනවා. මේ රටේ මෙච්චර අපරාධ වෙන්නේ, හොරකම් වෙන්නේ, දූෂණ වෙන්නේ. හිරුනිකාට සමුදෙමු, හිරුනිකාට සමුදී ලපි යනවා ආරංචිය සුබයි. ඊළඟ කාටුනේට ආරංචිය සුබයි පණිවිඩය වික්‍රමසිංහ ජනාධිපතිවරයා වේ ප්‍රකාශ කරද්දී රූපවාහිනියෙන් මන්ත්‍රීවරු, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු වට වෙලා හුරේ දාන, හුරේ දාන්නම වැඩේ නේද පලි සුභාරංචිය? ඒ සුභාරංචිය ගෙනාවෙත් මන්ත්‍රීවරු 225නෝ නැතුව මේ සාමාන්‍ය ජනතාවට ආවටරප නෙවෙයි පල්ලි. සුභාරංචි ලැබුණේ ඒගොල්ලෝ ඒගොල්ලෝ ෂෝකේ දැන් නටනවා කියන ෂෝකේට ඔන්න වැඩේ කරනවා. මොකද මුනේ දැන් ගෙවන්න ඕනේ නැහනේ. ඊට පස්සේ අර මුදලුල් ලැබුණා. දැන් ඒ මුදල් කොහෙද යන්නේ? අර mantri උන් බෙදනවා, ඒව බෙදලා ඒව මධ්‍යගතාර මුදල් කියනවා, කියනවා මේවා කියනවා, ඒගොල්ලෝ ඒව අරගෙන ගිහිල්ලා සංවර්ධනය කරනවා කියලා කරනවා. අන්තිමට ගාන සාක්කුවට යනවා. හොඳ ගණන්
ඒගොල්ල ලැබෙනවා හෙටයිද ඡන්දෙට සල්ලි එකතු කරගන්න පුළුවන් මොන ඔන්න සුභාරංචිය දෙන්නේ ජාති පලිත් මාර දේවන්නේ දෙන්නේ නෑ මගේ සුභාරංචිය නෙමෙයිද ඒ සුභයි සුභයි පාලකයන්ට සුභයි ජනතාවට සුභයි පලි ඉතින් දෙයියනේ පාලකයන්ට සුභ කරන්නේ නායකයෝ අපිට නෙමෙයි හොඳයි හොඳයි අපිට බද්වරන් හැම එකනේ හොඳයි හොඳයි පලි අදට අපි සමු ගන්නවා අද ජාතික පුවත්පත්වල ඇතුලේ දේශපාලන කතාව පුවත්පත්වල කාටුන් ගැන මා එක්ක කතා කරේ පලි පලි ඔබට බෙහෙවින් ස්තුතියි ඔබටත් බෙහෙවින් ස්තුතියි ප්‍රේක්ෂක හිතෝතුනි සුබ සන්ධ්‍යාවක් සුබ දවසක් අදට අපි සමුගන්නවා බුඩ් බයි